బంధు ఇపుతే శిష్యత్గురు యూట్యూబ్ ఛానల్ కారా మమాద వాళ్ళకి వెళ్ళదేన్నే పరిసరయ ఆశ్రిత గెట్లు పహాగ్గిన తమయి కథా కరాన్నే అది వాళ్ళ తామత్ పుతే మగీ ఛానల్ కి సబ్స్క్రైబ్ కలనెత్తాం యట దీని వరతు పాట సబ్స్క్రైబ్ బటన్ ఇక బటన్ ఇక ఒకలే వేరే వేళ బెల్ ఐకాన్ ని గత్తు బల తీయగాన్ని ఇతకొట పుతే మమ కీలదిన పాఠం వాళ్ళకి ఎదురటమ గిన్న గన్న పులువంగ్ ఈ వగేం పుతే ఆన్లైన్ క్లాసెస్ వాళ్ళ సంబంధ విన్న కెమెతియా ఇన్నవన తున హతర పహ శ్రేణి సందహ పంతి కరణవ మమ ఆన్లైన్ క్లాసెస్ కరణవ కెమెతియా ఇన్నవన పుతే మగే మే බිින්දුවයි හතයි හතයි බිින්දුවයි හතයි හතයි අනු හතරයි හැත්ත හතයි දෙසී අසුව කියන නම්බරකට වට්සප් මැසේජ් එකක් දාන්න ශ්‍රේණිය සහ නම දාලා එවන්න මැසේජ් එකක් මම ගෲප් එකට එකතු කරගන්න හරි එහෙනම් අපි බලමු මෙන්න මේ ප්‍රශ්න පහට පිළිතුරු ලියන්න පළවෙනි එක සීගිරිය තම රාජධානිය කරගත් රජතුමා කවුද කියලා අහනවා සීගිරිය තම රාජධානිය කරගත් රජතුමා වෙන්නේ කවුද කියලා අහනවා එහෙනම් කවුද පුතේ සීගිරිය තම රාජධානී කරගත්ත රජතුමා වෙන්නේ කාශ්‍යප රජතුමා කාශ්‍යප රජතුමා තමයි පුතේ සීගිරිය තමන්ගේ රාජධානිය කරගෙන හිටපු රජතුමා කාශ්‍යප රජතුමා කාශ්‍යප රජතුමා තමයි සීගිරිය තමන්ගේ රාජධානිය කරගත්ත රජතුමා වෙන්නේ දෙවෙනි ප්‍රශ්නය අහනවා පැංගිරි සහිත පළතුරු වල ඇති විටමින් වර්ගයේ කුමක්ද කියලා අහනවා පැංගිරි සහිත පළතුරු වල ඔයාලා දන්නවා ඇඹුල් සහිත පළතුරු වල දෙහි දොඩම් නාරං මෙන්න මේ නෙල්ලි බිලින් මෙන්න මේ වගේ ඇඹුල් සහිත පළතුරු වල නැත්නම් පැංගිරි කුලේ සාකවල තියෙන විටමින් වර්ගයේ වෙන්නේ පුතේ විටමින් සී තමයි මෙන්න මේ වගේ තියෙන බහුලවම තියෙන විටමින් වර්ගයේ වෙන්නේ මොකද්ද විටමින් සී එහෙනම් පිළිතුර වෙන්නේ විටමින් සී තමයි මෙන්න මේ පැංගිරි කුලේ ශාකවල නැත්නම් ඇඹුල් සහිත පළතුරු වල තියෙන විටමින් වර්ගයේ වෙන්නේ ඊළාට උදේ හිරු එළියේ ඇති විටමින් වර්ගයේ කුමක්ද ඔයාලා දැකලා තියෙනවා චූටි බබාලා එහෙම උදේ හිරු එළියට අම්මලා අල්ලගෙන ඉන්නවා ඔයාලා දැකලා තියෙනවා ඇති ඇයි මේ මේ විදිහට මේ උදේ හිරු එළියට අල්ලගෙන ඉන්නේ පුතේ එයාලට විටමින් ඩී ලබා ගන්න අවශ්‍ය නිසා විටමින් ඩී ලබා ගන්න අවශ්‍ය නිසා එනා උදේ හිරු එළියේ උදේට පායන උදේ උදේ හිරු එළියේ පුතේ එතකොට විටමින් ඩී තමයි අපිට ලබා දෙන්නේ එහෙනම් අපි උදේ හිරු එළියේ ලබා දෙන්නේ විටමින් ඩී කියන විටමින් වර්ගය තමයි අපිට උදේ හිරු එළියෙන් ලබා දෙන්නේ ඒ වගේම අහනවා හතරවෙනි ප්‍රශ්නේ ඔරුවක සමබරතාවය තබා ගන්නා උපකරණය ඔයාලා දැකලා තියෙනවා ඔරුවක මෙන්න මේ සමබරතාවය ඔයාලා දැකලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඔරුවක් ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට ඔයාලා දැකලා තියෙනවා ඔරුවේ මේ විදිහට ලීයක් බැඳලා තියෙනවා ලී දෙකක් එක්ක යටින් තව දිග ලීයක් බැඳලා තියෙනවා මෙන්න මේකෙන් තමයි පුතේ ඔරුවේ සමබරතාවය ලබා දෙන්නේ එහෙනම් මේ උපකරණයට ඔරුවේ තියෙන මේ කෑල්ලට අපි කියන්නේ මොකද්ද කොල්ලෑව මේකට කියන්නේ මොකද්ද අපි කොල්ලෑව එහෙනම් කොල්ලෑවෙන් තමයි පුතේ ඔරුවක සමබරතාවය පවත්වාගන්නේ කොල්ලෑව එහෙනම් මට කියන්න බලන්න එහෙනම් තවත් මන් දෙයක් කියන ඔරුව පදින්න අපි භාවිතා කරන උපකරණයක් තියෙනවා ඔරුව පදින්න භාවිතා කරන උපකරණය තමයි පුතේ අපි කියනවා ඒකට හබල කියලා කියනවා ඒකට අපි කියන්නේ හබල ඔරුව පදින්න යොදාගන්නේ හබල හරි ඊළඟට ධීවර යාත්‍රාවක එකතු වෙන ජලය ඉවත් කරන උපකරණය ධීවර යාත්‍රාවක වල දැකලා ඇති සමහර අය නම් දැකලා ඇති මෙන්න මේ විදිහට කෑන් කෑල්ලක් තියෙනවා දැකලා තියෙනවා ඇති මෙන්න මේ විදිහේ උපකරණයක් තියෙනවා පුතේ මෙන්න මේ ධීවර යාත්‍රාවල එකතු වෙන ජලය අයින් කරන උපකරණය මෙන්න මේ උපකරණයට අපි කියන්නේ පුතේ දියාලුව මේ උපකරණයට කියන්නේ මොකද්ද අපි දියාලුව කියලා තමයි මේ උපකරණයට කියන්නේ දියාලුව මේ උපකරණය අපි කියනවා දියා ලුව කියලා තමයි අපි මේ උපකරණය හඳුන්වන්නේ. එහෙනම් පුතේ අද අපි වර්ෂණ පහක් ඉගෙන ගත්තා. ඒ වගේම අපි ඉස්සරහටත් මේ වගේ පරිසරයේ ගැටලු අපි ඉගෙන ගමු. ඒක නිසා channel එකත් subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකත් පුතේ තවත් ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අපි අදට නතර වෙමු. හැමෝටම පුතේ ආයුබෝවන් සුබ දවසක්.